අපි දැක්ක කිරිපිටි මිල මේ කිලෝ එක 340කින් ග්‍රෑම් 400ක 140කින් වැඩි වෙනවට වැඩි කරන්න ඉස්සෙල්ලා පැකට් එකේ මිල නව මිල ගහලා වෙනද පොලට ආවා. එතකොට කිරි වෙනද ඇමතිවරයෙක් ඉද්දි කිරිපිටි කිරි පිටි මිල පාලනය කරන්න බැරි නම් එහෙම නැත්තම් සීනි මිල පාලනය කරන්න බැරි නම් ඇයි වෙනද ඇමතිවරේ? මොකටද වෙනද ඇමතිවරේ? අද තනිකර මේක තියෙන ව්‍යාපාරික ප්‍රජාවගේ ඒකාධිකාරය. ලෝකේ රාජ්‍යයක් වෙන්න පුළුවන්, රාජ්‍යයන් වෙන්න පුළුවන්, ආණ්ඩු වෙන්න පුළුවන්, ඕනෙම වෙලාවක මෙකුත්තිදියේ තීන්දු තීරණ ගන්න අවස්ථා තියෙනවා. දැන් අපිට තියෙන බරපතරම් ප්‍රශ්න තමයි ණය ප්‍රශ්නේ. එතකොට මේ ණය ප්‍රශ්නේ විසඳන්න මේ සියලුම රාජ්‍යයන් හොඳට කරන රාජ්‍යයන් වෙන්න පුළුවන්, වැටලා තියෙන රාජ්‍යයන් වෙන්න පුළුවන්, මොනවා හරි අනුගමනය කරන විද්‍යානුකූල ක්‍රමවේද තියෙනවා. හැබැයි ඒ වගේම ඒ සඳහා අවශ්‍ය විශේෂඥ උපදෙස්, යම්කිසි විෂයක් සම්බන්ධයෙන් දැනුමක් තියෙන අයගේ විශේෂඥ උපදෙස් අරගෙන ඒ තත්ත්වයන් පාලනය කරගන්නේ කොහොමද කියලා කටයුතු කරනවා. මේ ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙලක් එහෙම නැහැ. ලෝකේ ශිෂ්ට සම්පන්න රජයක තිබිය යුතු කිසිම ගුණයක් මේ ආණ්ඩුවේ නැහැ. කිසිම ක්‍රමවේදයක් මේ ආණ්ඩුව අනුගමනය කරන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි, දැන් අපි දන්නවා ඊයේ පෙරේදා වෙනකොට අපි දැක්ක මාධ්‍යවල පළ වෙනවා, හෙට අනිද්දා වෙනකොට දැවැන්ත ලෝකේ දැවැන්ත සමාගම්වලින් ණය දෙන්න ණය ගන්න සූදානම් වෙනවා කියලා. මොකද සාමාන්‍යයෙන් ණය දෙන ආයතන මගින් සලකලා බලන කරුණු ගණනාවක් ඕනෙම රාජ්‍යයක ඕනෙම රජයක තියෙනවා. මිනිස්සුන්ගේ අයිතිවාසිකම් තියෙනවද, ආධිකරණයේ ස්වාධීනත්වය තියෙනවද, ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙනවද? හරියට මේ එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැති රජයක් වුණහම ඒ රාජ්‍යයන් ණය දෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ ණය කපහරින්නෙත් නැහැ. ඒ ණය දෙනවා තියා අඩුගානේ මේ පැත්ත බලන එකත් ඒගොල්ලෝ අද සමහරලාට හිටපැටිය පත්තරේ දානවා, අච්චර ගත්තා මෙච්චර ගත්තා. දැන් මුදල් අච්චු ගහන එක තමයි හැමදාම කතා කරන්නේ. හැබැයි මුදල් රුපියල් කොච්චර අච්චු ගැහුවත් මේ රටට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය අච්චු ගහන්න මේ ආණ්ඩුවට පුළුවන්කමක් නැහැ. අපි දැක්කා ඊයේ පෙරේදා හදිසියේ පාර්ලිමේන්තුවේ 50 සම්මත කරගෙන අයථා විදියට හම්බ කරලා විදේශ රටවල් වල තියෙන ප්‍රකෝටි ගාණක් මුදල් මේ රටට ගේන ක්‍රමවේදය සඳහා කළු සල්ලි සුදු සල්ලි බවට පත් කරලා මේ රටට ගේන්න අවශ්‍ය අනපනත් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නවා අපි දැක්කා. නමුත් මේ වයින් ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට උත්තර ලැබෙනවද? මේ මේ මේගොල්ලෝ අයථා විදියට හම්බ කරපු මේ පෞල් පරම්පරාවල් ගන්නකින් දැන් අර පැන්ඩෝරා පත්‍රිකා ගැන අපේ මහලේකන්තුමා සඳහන් කරා. මේ වගේ ප්‍රකෝටි ගාණක් සල්ලි කිසිම විදියකින් මේ ගණන් හිලව පෙන්වන්න බැරි සල්ලි අද මේ රටට ගෙනාවා කියලා මේ රටේ අහිංසක මිනිස්සුගේ බඩ පිරෙන්නේ නැහැ. මේ රටේ අහිංසක මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න මොන විදියකටවත් අඩු වෙන්නේ නැහැ. ඉතින් අපි දැක්ක ඇත්තටම කියනවා නම් අපි යහපාලන රජයේ හිටපු අය හැටියට 2019 නොවැම්බර් 16 වෙනිදා මේ වර්තමාන ජනාධිපතිවරයා පත් වෙනකොට එදා තිබිච්ච ජීවන වියදම, මිනිස්සුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩවල තිබිච්ච මිල සම්පූර්ණයෙන්ම අද වෙනස් වෙලා විශාල පරතරයක්, අහස පොළොව තරම් පරතරයක් එදා මිලත් අද මිලත් අතර ඇති වෙලා තියෙනවා. එදා අපිට මතකයි ගිය අවුරුද්දේ 2020 ඔය කොවිඩ් අසංගතය පටන් ගත්ත ගමන් ලෝක වෙළඳපොළේ තෙල් මිල බැහැගෙන ගියා. ඒ වෙලාවේ රටේ මිනිස්සු විපක්ෂයේ අපි අපේ ගරුනායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ ලෝක වෙළඳපොළේ මිල තෙල් මිල බහින එකේ සහනය මිනිස්සුන්ට දෙන්න කිව්වහම මේ ජනාධිපතිවරයා කිව්වා අපි ඒක පරිප්පු සහ සැමන් වලින් දෙන්න කටයුතු කරනවා කියලා. අද පරිප්පුත් නැහැ, සැමනුත් නැහැ. අද මිනිස්සෙකුට දෙයනේ කියලා කාලා බීලා ඉන්න පුළුවන් මේ ලොකු මේ මහා සුපිරි කෑම භෝග නෙමෙයි, අත්‍යවශ්‍ය ආහාර වේලක්වත් ගන්න පුළුවන් කමක් අද නැහැ. ඉතින් විශේෂයෙන්ම අපි සාමාන්‍යයෙන් කතා කරමුකො රජයේ සේවකයෙක් ගැන. අපි කියනවා දෛනිකව සාමාන්‍යයෙන් මිනිස්සේ රජයේ සේවය කරන කෙනෙකුට මාසික වැටුප රුපියල් 30,000ක් ලැබෙනවා කියලා. ඒතකොට මේ මිනිස්සේ රුපියල් 30,000 වියදම් කරන විදිය කළමනාකරණය කරගන්නවා.
කොහොමද මේ 30000 වියදම් කරන්න කියලා. ඒ දෛනික අවශ්‍යතාවයන් මේ සමහරලාට අත්‍යවශ්‍යම දේවල් වෙන්න පුළුවන්. දරුවගේ වෑන් එකේ සල්ලි, එහෙම නැත්නම් දරුවගේ අධ්‍යාපනයට අවශ්‍ය සල්ලි, දරුවට අවශ්‍ය පෝෂදායක ආහාර වේලක් දෙන්න. හැබැයි දැන් අද රුපියල් 30000 ගන්න මිනිස්සෙකුට පුළුවන් මේ විදියට කල්පනා කරලා බලලා කලමනාකරණය කරගන්න. ඊයේ පෙරේද කවදාවත් ඉතිහාසයේ නැති වෙච්ච විදියට 2015 යහපාලන රජය පත් වෙනකොටත් අඩු ගානේ මීට අඩුවෙන් තිබිච්ච ගෑස් කිලෝ 12.5 ගෑස් සිලින්ඩර එක රුපියල් 1275කින් එකපාර වැඩි කරා. දැන් කිරිපිටි පැකට් එක කිලෝග්‍රෑම් පැකට් එක රුපියල් 350කින් ග්‍රෑම් 400 පැකට් එක රුපියල් 140කින් වැඩි කරා. එතකොට හිතපු හැටි හිතිත විදියට මේ මිනිස්සෙක් රුපියල් 30000කින් කල්පනාකරණය කරගන්නේ කොහොමද තමන්ගේ වැටුපෙන් කියන එක කල්පනා කරනවට වැඩිය වෙන වෙන ක්‍රම කල්පනා කරන්න ඕනේ. මේ මාසේ හම්බුනාම මෙන්න මාසේ අවසානයේ වැටුප අතට එනකොට අහස උසට බඩුමිල ඉහළ ගිහිල්ලා. කොහොමද මේ මිනිසයා මේ මාසේ කරගන්නේ? ණය ගන්න කොහෙන්ද? කාගෙන්ද උදව්වක් ගන්න? දැන් අනිත් එක සම්පූර්ණ කල්පනා කළා බලන්න. අද රටේ මේ කිසිම කෙනෙකුට බරක් නැතුව හැම දෙයක්ම තමන් විසින් කරගෙන රටටත් ආදායමක් ගෙනල්ලා දෙන රටේ ජනතාවට කෑම ටික දෙන ගොවියට අද වෙලා තියෙන දේ බලන්න. වී ගොවියද, තේ ගොවියද, එළවලු ගොවියද කියලා නැහැ. මේ ජනාධිපතිවරයා පත් වෙච්ච ගමන්ම වැඩේ දුන්නානේ කහවලට. කහ ගෙන්නන්න එපයි කිව්වා. මේ දෙයනේ 100 රුපියල් 70ට තිබිච්ච කහ ටික කෙලින්ම ගියා 100 700ට. කිලෝග්‍රෑම් එක 7000යි. දැන් ඒ වගේ වැඩක් තමයි මේ ගොවියව විනාශ කරලා දාලා. මේ රටට එන්න තියෙන එකම ආදායම් මාර්ගයක් තේ කර්මාන්තය විනාශ කරලා දාලා. අනිත් පැත්තෙන් බත් කාලා පුරුදු අපිට ඒ ටික නැති කරන්න අද සහල් නිෂ්පාදනයත් සම්පූර්ණ අනුතුරේ දාලා. දැන් ඊයේ මම මට කෙනෙක් කිව්වා එයාට 1500 ගන්න බැරි හින්දා එළවලු ටික කොහොම හරි වවා ගන්න ඕනේ නිසා මොකක් හරි කරන්න ඕනේ හින්දා රුපියල් 5000ට කිලෝග්‍රෑම් 50 මිටිය ගත්තා කියලා. කළු කඩේ මුදලද? මොකද හේතුව? මේ අර අපේ මහලේකන්තුමා කිව්වා වගේ, ජයආදාවර්ධන මහත්තයා මේක කරා, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා මේක කරා කියනවා වගේ මේ ජනාධිපතිවරයාටත් ඕනේ වුණා. අර මේ ඉස්සෙල්ලා තමන්ගේ අයියාත් එක එක දේවල් කරා, අරව හැදුවා, මේවා හැදුවා, මේ ඒවා කියලා නම ගහගත්තා වගේ මමත් මොනවා හරි කරන්න ඕනි කියලා කල්පනා කළා. අවසානයේ රට විනාශ කරන්න මේ කාබනික පොහොර හඳුන්වා දීමක් ගැන මේ විතරක් නෙමෙයි ගිහිල් එක්සත් ජාතීන්ගේ මහා සමුඩුවටත් කිව්වා. කොහෙද අපි යන්නේ? මේ කහවලින් පටන් ගත්ත ගමන අද රටේ විදේශ විනිමය, රටේ සියලුම ආදායම් මාර්ග, මිනිස්සයා කණ්ඩ තියන ටික නැති කරලා විනාශ භංග කරන තත්ත්වයකට අද මේ ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම මේ ඇදලා දාලා තියෙනවා. දැන් බලන්න අපෙන් අහනවා කොහොමද මීට වැඩිය වියදම අඩු කරන්න කියලා. අපි හොඳයි අපි යෝජනා කරනවා. දැන් බලන්න එතුමත් ජනාධිපතිවරයා වෙච්ච ගමන් නාරහම්පීට හාල් කඩේ ගිහිල්ලා වාඩි වෙලා කොහොමද හාල් විසඳුම හාල් මිල පාලනය කරන්න කියලා කතා කරන ගමන් මේ 2019 දෙසැම්බර් 19 ඉඳ ගැසට් එකක් ගැහුවා හාල් මිල පාලනය කරන්න. එදා ඉදා මෙදා තුර වෙනකම්ම අගෝස්තු 21 වෙනිදා වෙනකම්ම ගැසට් 7ක් දුකෙද ගහලා තියෙනවා. ගැසට් එකකටම වැඩිය අද වෙළඳ ඇමතිවරයෙක් ඉන්න රටේ කිරිපිටි ගැන මිල තීරණය කරන්නේ මේ ව්‍යාපාරික ප්‍රජාව. අපි දැක්ක කිරිපිටි මිල මේ කිලෝ එක 340කින් ග්‍රෑම් 400ක 140කින් වැඩි වෙනවට වැඩි කරන්න ඉස්සෙල්ලා පැකට් එකේ මිල නව මිල ගහලා වෙළඳ පොළට ආවා. එතකොට කිරි වෙළඳ ඇමතිවරයෙක් ඉද්දි කිරි පිටි මිල පාලනය කරන්න බැරි නම්, එහෙම නැත්නම් සීනි මිල පාලනය කරන්න බැරි නම් ඇයි වෙළඳ ඇමතිවරේ? මොකටද වෙළඳ ඇමතිවරේ අද තනිකර මේක තියෙන ව්‍යාපාරික ප්‍රජාවගේ ඒකාධිකාරය? දැන් කෘෂිකර්මාන්ත ඇමතිවරයෙක් ඉන්නවා. එයා ලොකු කතන්දර කියලා ඉවරලා අවසානයේ හාල් එක ඇටයක් පිටරටින් ගෙන්නන්න දෙන්නේ නැහැ කිව්වා. දැන් අද කිසි කතාවක් නැහැ කෘෂිකර්ම ඇමතිවරයෙක් ඉන්නේ. මොකද පෝර ටික බෙදන්නද? කෘෂිනාශක ටික බෙදන්නද? හරියට කුඹුරු ටික ගොවිතැන් කරවන්නද? නෑ. කෘෂිකර්මාන්ත ඇමතිවරයෙක් ඉන්නවා කිසිම වැඩක් නෑ. සෞඛ්‍ය ඇමතිවරයා ඉන්නවා අහස උසට බෙහෙත් මිල ඉහළ ගිහිල්ලා. ගොඩාක් රෝහල්වල අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග නැහැ. ඒ තරමටම අද පුදුමාකාර විදියට
සෞඛ්‍යංශය සම්පූර්ණයෙන්ම පිරිහිලා. බලශක්ති ඇමතිවරයෙක් ඉන්නවා. බලශක්ති ඇමතිවරයා ඉඳන් කියන්නේ මොකද්ද? වෙන මොකුත් නෙමේ. බලශක්ති ඇමතිවරයා කියනවා ඉඳගෙන මේ තෙල් මිල පාලනය කරන්නේ ලෝක වෙළඳ පොලේ මිලත් එක්කලු. එදා මංගල සමරවීර ඇමතිවරයා මේ ඒ මේ තෙල් මිල සූත්‍රය යෝජනා කරලා හදලා දෙනකොට ඒ ගැන බොහොම අවඥාවෙන් බොහොම අපහසෙන් එතුමාට කතා කරා. එහෙමනම් මොකටද ඇමති මුදල් ඇමතිවරයෙක් කියලා ඇහුවා? එහෙ ඉහළ යනකොට ඉහළ දාන්න, ඒ පහළ යනකොට පහළ දාන්න. හැබැයි ඒක කරේ රටේ ජනතාවට දැනෙන්නේ නැති විදියට. හැබැයි අද ඉන්න බලශක්ති ඇමතිවරයා ඉන්නේ මොනවටද? එයා දන්නේවත් නැහැ යුග ධන මේ බලාගාරයේ විකුණනකම්. එයා දන්නේ නැහැ. එයා කියාගෙන ගමන් පිළ ඇමතිවරයා කිව්වේ මේ කිසි දෙයක් විකුණන්න දෙන්නේ නැහැ කියලා. අද එයා අපිට වැඩිය ඉක්මනට මේ රටේ ජනතාවට වැඩිය ඉක්මනට ගිහිල්ලා මැද පෙරදිගට ඕනි සින්දුව මෙහෙ කියනවා. හැබැයි කතා කරේ නම් මහා ලොකු මුස්ලිම් විරෝධයක් ගැන. වැඩි ඕන්නේ අපි වැසිකිළිය කල්පනා කරන මූලික අවශ්‍යතාවයක් නේ. ඕගොල්ලොයි අපි සේරටම අවශ්‍ය දෙන්නේ වැසිකිළිය. අද ඒකේ ඒක අධිකාරිය බලන්න. තනි පුද්ගලයෙකුට සම්පූර්ණම වැසිකිළියක් හදන එකේ සියලුම අයිතිය දීලා තියෙන්නේ මේ රටේ ප්‍රධාන ව්‍යාපාරිකයෙකුට. ටයිල් ටික නෑනේ. ටයිල් ගෙන්නන එක චීනෙන් ගෙන්නගෙන යම් මට්ටමකට අඩු මුදලකට දෙන්න තිබිච්ච ටයිල් අද කොහෙවත් නැහැ. අඩු ගානේ මිනිස්සුන්ට තියෙන මූලික අයිතිවාසිකමවත් මේ ආණ්ඩුව නැති කරලා තියෙනවා. ගජමිතුරු හවුලකට මේ සම්පූර්ණයෙන්ම ඒකාධිකාරයක් ඇති කරලා වැසිකිළියක් හදන එක හිටන් අද නවත්තලා තියෙනවා. ඉතින් අපි කියන්නේ මේ හිතුමතේ ආණ්ඩුවට, හිතුමතේ ජනාධිපතිට අපි කියන්නේ දැන් සීනි වලට වෙන මැමති කෙනෙක් දැම්ම, ගම්මිරිස් වලට දැම්ම, බුඩත් වලට දැම්ම, පිත්තල වලට දැම්ම, මැටි වලට දැම්ම. මේ මහා ලොකු අර කැබිනට් එකට කීප දෙනෙක් පෙන්නලා ලොකු ඇමති මණ්ඩලයක් දාලා තියෙනවා. ඒගොල්ලෝ වරප්‍රසාද, ඒගොල්ලෝ වියදම් අනිත් කිසි දෙයකට වැඩිය වෙනස් වෙන්නේ නැහැ. වියදම් අඩු කරන්න නම් ගරු ජනාධිපතිතුමනි, ඉස්සෙල්ලා ඔබතුමා වියදම් කපා හරින්න කිව්වට හරියන්නේ නැහැ. මේ වගේ බොරුවට මිනිස්සු රටේ ජනතාව නොමග අරින්න අර ඇමති මේ ඇමති කිය පත් කරාට මේ රටට වැඩක් තියෙන යමක් කරන්න පුළුවන් වගකීමක් තියෙන ඇමති මණ්ඩලයක් තියාගන්න. මොකද්ද කොහෙද වෙලා තියෙන්නේ? අද කුළුබඩු ඇමති ගියයි අර ඇමති ගියයි මොකද්ද වෙලා තියෙන්නේ? මිනිස්සුන්ට රටේ ජනතාවට අවශ්‍ය සහන ටික සැරසිලාද, ලැබිලාද? අද හැම කෙනෙකුටම තමන්ගේ ජීවිතය කොහොමද හෙට දවස ගෙවා ගන්න කියන එක ගැන ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. අද ප්ලේන්ටි එකේ ඉඳලා, කිරිතේ එකේ ඉඳලා, පාන් බාගේ ඉඳලා මේ හැම එකක්ම දහස් උසර ගණන් ගිහිලා තියෙනවා. ඉතින් අපි කියන්නේ මේවා හැම එකක්ම සම්පූර්ණයෙන්ම පාලනය කරන්න බැරි නම් මේ හිතුමතේ ආණ්ඩුව ගෙදර යන එක මීට වැඩිය හොඳයි. මේක කරගන්න පුළුවන් කෙනෙකුට බාර දීලා යනවා නම් හොඳයි.